Udahlah manja pake karci kanin. Kok kalin? Again. Loku? Kalin. Oi game ghebe ati kalin korlo. Taat mim kawat di hari merasa ya. Akhir lama hari. Nanten taat tu jadu ni mana tu. Next. Kok. Atterum rahay taatte. Apita hemadam me wage kawanna ko. Ambo, thumena chaatu dala mata kiyala kawa ganne neida? Hariya. Mata puluwan hema elama man kawanna ko. Kata tu behet baru aja sekarang gini dila dibbe. Kata behet gini tu ne. Ini nangar persi ke Haridas ke anak behet baru bilat dibbe. Tengok ya adat ni kanila ramuin ni tadan, he?
මට මෙතන රණ්ඩු වැද ගන්න ඕනේ නෑ සුමේද ඔය ඇත්ත කියනවනම් මොකීටද මේ බෙහෙත් ගිහිල්ලා දුන්නේ ඔයා මේ ගෙදරට එක බෙහෙත් පෙත්තක්වත් ගෙනාවද ඇයිව කතා නැත්තේ කාටද මේ බෙහෙත් ගිහින් දුන්නේ මට ඔයා කෑවත් එකයි නැතත් එකයි දැනගන්න ඕනේ මොකීටද මේ බෙහෙත් ගිහින් දුන්නේ කියලා අනේ ඇයි අම්මනේ හැමදාම කෑම්මේ සිදුම ප්‍රශ්න ඇදලා ගන්නෙ ලොකුනේ ඔයා කට වහගන්න හරි මම මේ කෑම්මේ සිදුව ඇදගන්නේ නැහැ ඕගොල්ලෝ ඉන්න තැන මේවා අහන්නේ ඕගොල්ලෝ දැනගන්න ඕනේ ඔයගල තාත්තගේ වැඩ ගැන ඒ වුණාට අම්මේ තාත්තෙන් වැරද්දක් කරන කෙනෙක් නෙමෙයිනේ ආ ඇත්තට එහෙනම් මොකීටද හාරදාස් ගානක බෙහෙත් බඩු ගිහින් දීලා තියෙන්නේ අනේ මන් දම්මේ ඔයා කිසි දෙයක් හොයන්න බලන්න නැතුවනේ කෑ ගහන්නේ හරි මට දැන් කියන්න ඔය දෙන්නගෙන් කාට හරි මේ ගෙදරට බෙහෙත් පෙත්තක් ගෙනත් දුන්නද කියලා එහෙම නැත්තම් මට ගෙනත් දුන්නද එහෙමනම් මම දැනගන්න ඕනේ කාටද මේවා ගිහින් දුන්නේ කියලා මම මේ අහන්නේ සරල ප්‍රශ්නයක් කියලා ඔය දෙන්නටම තේරෙනවනේ දැන් තාත්තට උත්තර නැති වුණාට මම දැනගන්නම් කොයි මුකීද කියලා පාරද්ද දෙකක්ද එක දවසක් 8000 ගානක කෑම් බඩු බිලක් තිබුණා මම මේවා ඔයාලට කිව්වෙත් නැහැ අම්මා තාත්තත් එක්ක හොඳ අඩව කරලයි වගේ මගේ තිවසිමේ සීමාවක් තියෙනවා සුමේද මගේ කියලා කිසිම කෙනෙක් මං ලං කරගෙන නෑ කියලා දන්නවනේ. ඒ ඇයි කියලා තව දන්නව. මම්මගේ අම්මවත් ඈත් කරලා තියෙන්නේ. ඒ හින්දා හරි දැන් ඔයාට මොකද්ද මගේ දැනගන්න ඕනේ? මොකද්ද? දැනගන්න ඕනේ? දැනගන්න ඕනේ කාටද මෙච්චර විහිදම් කරන්නේ කියලා. අපේ තාත්තිත් මේ කරන දේවල් මොනවද කියන්නේ මට නම් තේරෙන්නේ නෑ. ඒත් අකි අපේ තාත්ති කවදාවත් වරදක් කරන එකේ නෙමෙයිනේ. එහෙමනම් තාත්තියයි අම්මිය උච්චර කේන්ති ගස්සන්නේ. අම්මිය අහන දේවල් වලට උත්තර දුන්නා නම් ඉවරයිනේ. එහෙමනම් මේ කිසි ප්‍රශ්නයක් නැහැනේ. මට දැනගන්න ඕනේ ඔයා මේ මොනවද කරන්නේ කියලා. නැකිදලා ගියාට කමක් නැහැ. ආපහු මගේ ප්‍රශ්න වලට උත්තර නැතුව නම් මේ ගෙදරට එන්න හිතන්නවත් එපා. අහුණ නේ මං කියපු දේ. තාත්තී අම්මා අහන ප්‍රශ්න වලට උත්තර දුන්නා නම් ඉවරයිනේ. අනේ දුවත් යාට මොන උත්තර දුන්නත් වැඩක් නැහැ. යාට ඕනේ රණ්ඩුවක්. ඔයාලා දන්නවනේ අම්මගේ විදිය. දැන් තාත්තා කොහෙද යන්න හදන්නේ? කණක් ඇහිලා ඉන්න පුළුවන් දැනකට. එහෙම ගියා කියලා ප්‍රශ්න විසඳෙන්නේ නැහැ නේද තාත්තේ? හැමදේම හොඳින් තේරුම් කරලා විසඳගත්තොත් නේද හොඳ? තුව තේරුම් කරලා දෙන්න පුළුවන් තේරුම් ගන්න කෙනෙකුට. ඔයාලගේ අම්මා කිසි දෙයක් තේරුම් ගන්න කෙනෙක් නෙමෙයි. ඔයා දන්නවනේ. එතකොට ඔය අම්මා කියන බෙහෙත් අරන් දුන්නේ කාටද? තේන්නේ? බලගාච්චි රාජ්‍ය අම්මට. ඔයා මොකට අපේ අම්මට බෙහෙත් අරන් දෙන්නේ ගියේ? හා? තවත් මොකටද ඒගොල්ලොත් එක්ක සම්බන්ධකම් තියාගන්නේ? රුවන්ගේ බේබ්. සුමේද මේ? ඔයා හොඳටම දන්නවා මං කවුද කියලා කියන්නේ. මම මේ හැම දෙයක්ම අත්හැරලා දාලා ආවෙවත් එක්ක. මේගොල්ලෝ මාව හෙලව ගත්ත විදිහ වට මං ආයි මතක් කරලා දෙන්න ඕනේ නැහැනේ. හරි හරි. තාත්තා නැතුණාට පස්සේ හැමදේ වෙනස් වුණා. අම්මෝනා තේ විදිහට හැසිරුනේ මේ තාත්තගේ දරදඩුකම නිසා. ඔයා හොඳටම දන්නවා ළමයෝ. සුමේද මට ඒව ආයි මතක් කරලා දෙන්න එපා. මට වහන්න ඕනේ නැහැ. මං ඔය කාවත් ආපහු ලං කරගන්න කෙනෙක් නෙමෙයි. ඒ වුණාට ඒ අම්මගේ අම්මනේ මේ නොදන්න දේවල් වලට කට දාන්න එන්න එපා පුතේ මට අම්මෙක් අප්පෙක් නැහැ ඔයාව එක්ක නු බොරු වංචාවල් මම පිළිගන්නේ කියලා ඔයා හිතනවද සුමේද හා ඒතර ඔයා කියන්නේ මේ මේ මම වෙන ගෑණියෙකුට බෙහෙත් අරන් දුන්නා කියලා එහෙමද කියන්නේ ඈ නැත්ත ඔයාගේ මේ සොච්ච මේ කැපෙන තරක ඒගොල්ලන්ට අගෙන් කමක් නැහැ මේ මේ අලප තාත්තේ
කන්නේ තාත්තේ. ලොකෝ! යන්නේ උන්ට යන්න දෙන්න. ඒ උනාට අම්මේ. ලොකෝ! ඔයා දන්නවනේ මං කවුද කියලා? මමත් එක්ක එකට කතා කරන්න ඇවිල්ලා කට කඩා ගන්න එපා. ඔය දෙන්නටත් යත් එක්ක යන්න ඕනේ යන්න පුළුවන්. ඊයට කමන්නේ. හැබැයි ආපහු එක්කෙනෙක්වත් මේ ගෙදරට අඩියක් තියන්න එපා. තේරුණානේ? මගේ ප්‍රශ්න වලට කට්ටි පැන පැන හිටියේ. එයා වගේ තමන්ගේ ගෑණිට බොරු කියන මිනිසුන්ව මට පෙන්වන්න බෑ. ඒ ගමනේ ඒ බිල් වලට අපේ අම්මවත් පටලගෙන. ඔව්. මේ ඒ බඩුවල බිල් අපේ අම්මට ගෙනිච්ච බඩුවල බිල්ලු. මොන බොරුදානේ. මෙයාගේ මේ සොච්ච මොනේද අපේ අම්මලාට? මන් නොදන්නවෑ ඒක. මොකෝ කොල්ලෝ ඇයි අද අම්මත් එක්ක අඩවක් අතල්ලුවද අම්මට මොනා වෙලාද කියලා අපිටවත් තාම හිතාගන්න බැරුව තාත් ඉන්නේ අපි මොන දේ කළත් එයාට වැරදි ඔයාලගේ සීයත් එහෙම තමයි දැන් සීයා නැහැනේ ඊ අඩුව පිරිමහන්න අම්මා ඉන්නවා කලන් යන්නපා එළිය හිටිය කියලා ප්‍රශ්නෙ සෙදෙන්නේ නැහැ එන්න
අම්ම කෑ ගහන්නේ ඔය හිතන්න එපා පුතේ. අම්මගේ දිය ඔයා දන්නවනේ. ඒ වුණාට තාත්තේ ඔයාට හිතෙන්නේ නැද්ද මේ ළඟක ඉඳලා අම්ම ටිකක් වෙනස් කියලා? ඇයි? ආට එහෙම හිතෙනවද? මං හිතනවා මට විතරක් නෙමෙයි තාත්තරත් එහෙම හිතනවා ඇති කියලා. එයා දැන් පොඩි දෙයටත් කෑ ගහනවා. එතකොට අපිට අම්මව එපා වෙනවනේ. එහෙම කියන්නේ බබතේ. කොච්චර කෑ ගැහුවත් අම්මයාට ආදරෙන්නේ. හරි අනේ හරි. මං අනිවාර්යෙන් හවසට ඔය පැත්තට එන්න. මදුෂ් කාලත් එනවනේ. හරි හරි. එහෙනම් මං අනිවාර්යෙන් එනවා. ඕකේ. බයි. අද ඉඳන් මං එයාට කරන්නම් කොහොඳ වැඩක්. තාත්තා පව වෙන්නේ නැති වෙයිද දන්නේ නැහැ නේ. තාත්තරණත් දැන් හොඳටම එපා වෙලානේ තියෙන්නේ. මේ අම්මගේ කෑ ගැහිල්ල. ලොකෝ! මොනාද ඔතන වෙලා කරන්නේ? පාඩම් කරන්නේ නැද්ද? විභාගෙට තව දවස් කීයද තියෙන්නේ? ගන්නවා ගිහලා පොත. පොඩි තමුන්ටත් එක්ක කිව්වේ ගන්නවා ගිහලා පොත්. මොකයින්කන් තවත් මෙතන දොලා බලාගෙන ඉන්නේ? ගියාය ගියා. ආපහු මේ නාවට කමන්නේ නැහැ. අම්මේ ලොකු. දැන් ඔය මට උපදෙස් දෙන්න නම් කට ඇරී ඔහොම්මම කටවා ගත්තොත් තමයි හොඳ. යනවා. දෙන්නම ගිහින් ගන්නවා පොත්. අංකු මටත් දේවල් කරන්න පුළුවන් කියලා. තාත්ත ෆෝන් එක ආන්සර් කරන්නේ නැහැ මල්ලි. තාත්තා එන එකක් නැද්දක්කේ? අනේ මන්ද මල්ලි. තාත්තා යාව නැත්තම් මොකද නේ කරන්නේ? දන්න තැන් වලට ගිහිල්ලා බලමු. එයා කොහේ හිටියත් අන්තිමට ඔෆිස් එකට යනවනේ. අම්මගේ මේ පිස්සු වැඩ නිසා මට පොතක්වත් අතර ගන්න හිතෙන්නේ. මටත් එහෙමයි මල්ලි. ලොකු මොකද දෙන්න කුඩු කුඩු ගන්නෙ? දෙන්නටම එක තැන ඉන්න බැයි නම් යන්න එක්කෙනෙක් කාමරයට. නෑ නෑ අම්මි, එහෙම ප්‍රශ්නයක් නැහැ. එහෙම ප්‍රශ්නයක් නැත්තම් සද්දේ ඇහෙන්න බෑනේ. මොනවද අම්මේ? අම්මා අපිට ගැන ගොළු වගේ ඉන්න කියලාද? ලොකු මාත් එක්ක එකට කියන්න එන්න එපා. අම්මා ඉතින් හැමදාම කියන්නේ ඕකමනේ. මං දැන් අම්මට කයකට කිව්වද? මෙහෙම ගියොත් අපිට මේක එපා වෙයි. එහෙමනම් ඉතින් ඔය දෙන්නත් මහමිනියා ඉන්න තැනට ගියාට කමක් නැහැ. හැබැයි මේ ගෙදර ඉන්නවා නම් ඉන්න ඕනේ මට ඕනේ විදියට. අම්මගේ මේ වැඩ නිසා ළඟදීම ලොකු විනාශයක් ඇති වෙනවා අම්මේ. හරි හරි. ඒ විනාශය මම බලා ගන්නම්. පොඩි මේ නොදන්න දේවල් වලට කටන දා ඉන්නවද? මේ යක්ටි අම්මා මේ හිතන්නේ එයා කරන කියන දේවල් හැම වෙලේම හරි කියලා. මං කියන දේවල් හරි හෝ වැරදි ඔයගලන්ට ඒ දේවල් පිළිගන්න වෙනවා. මොකද ඕගොල්ලෝ ඒ දේවල් දන්නේ නැති නිසා.
මොකදම් මේ අපි දන්නේ නැහැ කියන්නේ. අම්මා මේ ළඟට නම් හරි වෙනස්. මන්ද වෙනස් ඔගලේ තාත්තට වෙනස්. එකක්ද දෙකක්ද? සෙලින් සාක්කු වලින් අහුවෙච්ච බිල් කන්දරාව. ඒවත් 10-15000 බිල්. ඔගලේව දන්නවද? ඉන්න නොදන්න දේවල් වලට කතා නොකර ඉන්න එක හොඳයි. හරි ඉතින් අම්මට පුළුවන් නේ තාත්තට කර අඬන කර ප්‍රශ්න විසඳගන්න. ඉතින් මම දවස් කීයක් හොඳින් කතා කරන්න බැලුවද? කෝ ඔබලා තාත්තා ඒකටවත් උත්තර දෙනවද? කක්කරි කුණ්ඩවාලයක් කරගහගෙන නැති. ඒ ඉතින් අම්මා හිතන විදිහනේ. මන් නම් දන්නවා තාත්තා කවදාවත් ඔය වගේ වැඩ කරන කෙනෙක් නෙමෙයි කියලා. ආ එතකොට ඔයා දන්නවද ඔය 10-15000 බිල් වල බඩු අරන් ගින් කාටද දෙන්නේ කියලාත්? ඇයි ආචිට කියලා කිව්වේ? ආචිට. ආචි මොකටද මෙයාගේ අතපල්ලෙන් වැටෙන්නේ? ආචිට අපිටත් වඩා හොඳට සල්ලි තියෙනවා. අම්මේ සල්ලි කියන්නේ වෙනම එකක්. අම්මා සල්ලි ලොකු කරන් කතා කරාට අම්මට අනිත් දේවල් ගැන කිසිම දැනීමක් නැහැ. මොනවද ඔය අනිත් දේවල් කියන්නේ? සල්ලි නැත්තම් ඔය කොයි දේත් ඉවරයි. ඔගොල්ල හිතනවා නම් ඔගොල්ල තාත්තා කියන දේ මම පිළිගන්නේ කියලා අන්න එතන තමයි ඔය දෙන්නටත් වැරදුන තැන. දැන් එතකොට අම්මා හදන්නේ ආයි තාත්තා මේ ගෙදෙට්ට ගෙන්න ගන්න නැතු ඉන්නද? ඔව්. ගියාය කාවවත් ආපහු මේ ගෙදෙට්ට වැද්දගන්නේ නැහැ. ඒක ඔය කවුරු කවුරුත් දැනගත්තොත් හොඳයි. ඔබ තමයි ඔයාගේ අම්මට වරදින තැන. පුතේ මේ දයාව කරුණාව කියන දේ මේ සල්ලි වලට ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. තේරුණාද? ඇයි තාත්තේ අම්මට කියන්නේ නැත්තේ ඔය බිංගල ඇත්ත විස්තරේ? ආන කෙනෙකුට නේ කියන්න ඕනේ. ඉතින් තාත්තෝ හැමදේම ඔය වගේ ආන කෙනෙක්ට කියන්න ඕනේ කියලා හිටියොත් අම්මා තාත්තා ගැන සැක කරන එක සාධාරණයි. ඒ කියන්න පුළුවන් හැම විදිහකින්ම කිව්වා. කොහෙද ආන එකක් ඇයි? තමන්ගේ වැදු අම්මාව අමතක කරපෙගේ පාව අමතක කරනවා කියන එක සුළු දෙයක්. එයාට සුළු දෙයක්. ඒ වුණාට මේ වෙන දේවල් වෙන්නේ කිසිම තේරුමක් නැතුව. ඔව් එහෙම තමයි. සැකේ කියන්නේ ඒකයි. කෝවිදාවලත් මකන්න බෑ. කහක කොළයක් තමන්ගේ කකුල් දෙක ළඟට වැටුණත් ඒකත් සැකෙන් තමයි බලන්නේ. මේ යන විදියට මේ ගෙදර ලෝක විනාශයක් තමයි වෙන්නේ. ඔහේ වෙන්න පුළුවන්. සැකියට හිතන්න ඇති දෙයක් කරන්න පුළුවන්. සැකිය කියන්නේ ඒකයි. ඒක මම බලා ගන්න අසුබේද? ඒක හැම වෙලා තියෙන්නේ ඔයාගේ මේ හොර වැඩ හින්දා. හොර වැඩ? මොකද්ද හොර වැඩ? අපේ යාත්‍රාත් එකයි නැතත් එකයි මම මේ සේරම දේවල් කරේ ඔයාගේ අම්මා වෙනුවෙන්. තේරුණාද? එක එක ගෑන් මස්සේ රින්දලා දැන් ඒ බිල් මගේ අම්මගේ පිටපටවන්නද හදන්නේ? මොන සිරිංගල? ඔයා දැක්කද? ඈ? ඇයි උදේ පහත් විදියට කතා කරන්නේ හලෝ? ඇයි? හලෝ? ඊගමන මම දැන් හලෝද? ඉතින් ඉන්නානේ. රත්තරන් මණික කියන පර ගෑනු. පර ගෑනු? ඔකට කියන්නේ දරුවිනේ හිතා. මේ ඔක්කොම ගාගේ ඔළුව කතල් වෙලා තියෙන අර සංගමයට ගියන් පස්සේ. ඇයි මොකද මේ සංගමේ ගෑනු මිනිසුන්ට සලකන්නේ අතපල්ලෙන් වැටලා වගේනේ? හැබැයි වාට බෑ මට ඒ විදියට සලකන්න. තේරුණාද? යෝ මොන පදයක්ද අප්පා? උදේ ඉඳන්ම ඔය දෙන්නගේ කන්දොස් කරගෙන ඉඳන් කම් පිරලා තියෙන්නේ අපි. මගේ එක්සෑම් වලට තව දවස් කීයක් තියෙන්නේ? ඉතින් ආගේ අම්මනේ එල්ලෙලි රණ්ඩුවට එන්නේ. ඈ මන්ද? එල්ලෙන්න වැඩේමයි. එක එක ගෑනු අසේ රිංගලේ නාය ගෑංගේ එල්ලෙන්න මට උමනාවක් නෑ. අනේ මේ මම නැති කතා කිය කී කවුද දන්නේ රණ්ඩුවට එන්නේ ඈ කවුද? මන්ද වැදගත්මකට නැත්තේ. එක එක ගෑනුන්ට බඩු මළු ගිහින් දෙන එක වැදගත්මකට නැතිද නැද්ද? එක එක ගෑනු නෙවෙයි තමුන්ගේ අම්මට ගිහිල්ලා දුන්නේ. ඒක තේරුම් ගන්නවා. මං කියන්නේ ඇත්ත. සර සංගමට ගියන් පස්සේ තමුසේ ජීවිත විනාශ වෙලා තියෙන්නේ. ඒ ගෑනුන්ට ඕනේ තමුසේ රෑ රෑට නයිට් ක්ලබ් අරන් ගිහලා තමුසේ ජීවිත විනාශ කරන්න. එතකට තමයි මං තමුසේ දාලා මේ ළමයි දෙන්නත් අරගෙන යන්නේ. සංගමේ එතන ක
උඹ බොහොම අමාරුවෙන් ගොඩනගා ගත්ත දෙයක් තියෙනව රුවන්ගි. කාටවත් වචනයක් නොකියන්න හැදිච්ච දරුව දෙන්නෙක් ඉන්නවා. එක රැයක දෙකක සැපතකට මේ හැම දෙයක්ම විනාශ කරන්න දෙන්න එපා රුවන්ගි. දෙයක් වුණාට පස්සේ උඹට ওই උපදෙස් දීපු එකෙක්වත් උඹට හොයාගන්න බැරි වෙයි. අන්තිමට මේ හැම දෙයකටම පසුතැවෙන්න වෙන්නේ උඹටමයි. හේහින්ද ළඟ හිතන්නේ නැතුව දුර හිතපන් රුවන්ගි. පවුලක් කඩා හිරවන්න ලේසි. ඒක හොඳින් ගොඩනගාගෙන ජීවත් වෙන්නයි අමාරු. සැකය කියන්නේ මහ විනාශයක්. විසඳ ගන්න පුළුවන්කම තියෙද්දි සැකේ නිසා වීදුරු ගෙවල් නිස්කාරණේ බිඳ ගන්න එපා. සැකේ කියන්නේ පිළිකාවටත් එහා ගිය පිළිලයක්. ආයෙච්චරේ ගැන හිතන්න එපා. යාළ විදිහට වැඩ කරන්නේ කොච්චර නැත් යාළ හිතතර තෙතමනේ තාම තියෙනවා. දෙයක් කඩලා බිඳලා දාලා සුණු විසුණු වුණාට පස්සේ ආපහු ඒක එකතු කරලා ඒක ගොඩනගගන්න පුළුවන් කියලා හිතන සුමේ. කඩලා බිඳලා දාන තරම් වාගේ හිත දරුණ නැහැ කියලා මං හිතනවා. යාළගේ ලෝකේ ඔයා කඩලා බිඳලා දැම්මන් පස්සේ මේ තත්ත්වය උදාවන. කවදා හරි වටත් තරු වෙන දවසක මේක තීරුම් ගන්න ඉරුවා. ඔයා තීරුම් ගනි. නෑ සුමේද. මගේ හිත පළදු වුණොත් ආපහු ඒ තත්ත්වයට ගන්න බෑ. ඒකට එතන ඉන්නේ කවුද කියලා මම බලන්නේ නෑ. මගේ අම්මද තාත්තද එහෙම නැත්නම් ඔයාද කියන එක මට අදාළ නෑ. එහිඳ කවදාවත් මට බොරු කරන්න එපා. වංචා කරන්න එපා. මම ඒකට වෛර කරනවා. ඒක එහෙමයි කියලා වෙන කවුරුත් නෙවෙයිනේ. අනික ඊමිසුවාට පුරුවක් වංචාවක් කරලා නැහනේ. සුමේද ඔයා ආපහු දවසක ඔය ගැන මාත් එක්ක කතා නොකරනවා නම් තමයි හොඳ. එහෙම නැති වුණොත් හරි ආච්චි මං අම්මන්ට අග්ගල කතා කරන්න. අම්මේ අම්මට ආච්චිගෙන් කෝල් එකක්. ඇයි කියලා අහන්න. අම්මට කතා කරන්න ඕන කියලා තමයි කිව්වේ. ආච්චි කතා කරන්නේ හරි අමුතු විදියට. මං වැඩක් කියලා කියන්නේ. ඕගොල්ලන්ගේ තාත්තා දැන් එහෙ ගිහිලා සුදනා වෙලා ඇති. හිතාගෙන ඇති මං ඔය කියන දේවල් පිළිගන්න ලෑස්ති කියලා. කියන්න මං ලොකු වැඩක ඉන්නේ පස්සේ ගන්නම් කියන්නේ. අම්මා දැන් වැඩක නෙමෙයිනේ අම්ම ඉන්නේ. කවුද දන්නේ ආච්චි අම්මා හදිස්සියකට කතා කරනවද කියලා. ආච්චි අම්මගේ හදිස්සිය මං දන්නවා. එහෙනම් ඔයා මං කියන දේ කරන්න පොඩි. ගිහිලා කියන්න මං ලොකු වැඩක ඉන්නේ කියලා. පස්සේ කතා කරන්නම් කියන්නේ. දැන් ගිහින් පට්ටන්තරේ දිගහැරලා සුදන වෙලා ඇති. හිතාගෙන ඇති මං අම්මා කියන දේවල් පිළිගන්නේ කියලා. එයාවත් මං හිතින් අතහැරලා ගොඩක් කල්. ඔය කියන දේවල් මං නිය පොත්තෙන් උඩට ගණී එහෙනම්. හලෝ. ඇයිදෝ අම්මා ෆෝන් එක ඔෆ් කරන් ඉන්නේ? හා? ඇයි තාත්තේ? ලොකු හදිසියක්. මන්ට මම අම්මට ෆෝන් එක දෙන්න කියන්නකෝ. අම්මේ? අම්මේ?
වැපාරමකද? තාත්ත අම්මට කෝල් කරනවා. ලොකු හදිසියක් වෙලාලු. අම්මගේ ෆෝන් එකත් ඕෆ් වෙලාලු. ඕෆ් වෙලා නෙමෙයි ඕෆ් කරලා තියෙන්නේ කියන්නේ. මල් ලොකු වැඩක් ඉන්නේ කියන්නේ. අනික ගෙවල් දාලා ගිය මිනිස්සුත් එක්ක මට කතාවක් නැහැ කිව්වා කියන්නේ. මොකක් හරි හදිසියක් ඉඳ වෙන්න තියෙන තාත්ත කතා කරන්නේ. හදිසිය? ඒ හදිසිය මොකද්ද කියලා මං දන්නවා. දැන් ටීකට කලින් ආච්චි අම්මත් කෝල් කරේ. හිතාගෙන ඇති මාව වැරදිකාරී කරලා එයා සුද්ධ නැවෙන්න. යන්න ගිහින් කියන්න මං ලොකු වැඩක ඉන්නේ කියලා. ඔය ෆෝන් එකේ වයර් එක ගලවලා දාන්න ලොකු. විකාර කාරයන් විකාර වැඩ වලට උත්තර දෙන්න මට වෙලාවක් නැහැ. ඇහුණද මං කියපු දේ? ඔය ෆෝන් එකේ කේබල් එක ගන්න දාන්න ලොකු. අපි ඒ කාලේ මොනතරම් සතුටින් හිටියද? මේ අම්මගේ පුරණ්ඩුකම් හින්දා මේක මහා ලෝක විනාශයක් වෙන්නේ. අද ආච්චි අම්ම කතා කරපු වෙලේ මට කියනවා එයා ලොකු වැඩක් කියන්නලු. මට ෆෝන් එකත් ගලවන්න කිව්වා. එපා එපා. ඒකට වෙන කවුරු හරි කෝල් කළොත් එහෙම මම මෝඩ වැඩක් නෑ නේද? මට අම්මට ඉහලින් යන බෑනේ මල්ලි. මට යකේ ඉබලෙක් ගලවන්න කිව්වා. මම ගැලෙව්වා. මං හයි කරලා එන්නද? එපා එපා. ඕඩ පිස්සුද? දන්නවනේ අම්මගේ හැටි. ඊට පස්සේ ගුටි කන්න තමයි වෙන්නේ. අම්මා විහිං එයාව අපිට එපා කරවනවා. ඒ කාලේ අපි අතර දෙන කොච්චර සතුටින් හිටියද අක්කේ? මමයි එන්න තේ පොන්න නිමෙන්න කලින් එන්නකෝ. කොමේ ළමයි තේක නිමෙනවා එන්නකෝ. ඉක්මන් නෙන්න. මොන සීහින්ද ළමයෝ? තැන්කියු තාත්ති. ඕ දුව එන්නකෝ. දුව එන්නකෝ. බලන්නකෝ අම්මේ හදපු තේ එකද මං හදපු තේ එකද රහ කියලා. තැන්කියු තාත්ති. අම්මගේ දවසක කාට වැඩි? තව දවසක සීනි නැත්තම් පිටි වැඩි. මං ඉදින් තේ හදන්න ඉගෙන ගත්තේ තාත්තව කසාද බැන්දට පස්සේ තමයි. එයා තමයි මට තේ හදන්න කියලා දුන්නේ. ඊ යතින් නම් ඉතින් මං ෆේල් තමයි. මොනා නැතත් තාත්තගේ අත්ගුණේ නම් හොඳට පිටලා තියෙනවා. නෑ නෑ එහෙම කියන්න එපා. අම්මේ හදන කෑම රහ වගේම ගුණක් තියෙනවා. ඒකනේ අපි මෙහෙම පුෂ්ටිමත් ෆිට් එකේ ඉන්නේ නැද්ද කොල්ලෝ? ඔව්.
කියන්න තියෙන සේරම කේලන් ටික ගිහින් කියලා සුද්ධන වෙලා ආපහු ආවද මේ ගෙදර ලගින්න? සුමේද මං නරක ගෑණි කියන්න එපා. එක අඩියක් ඉස්සරහට තිබ්බොත් දන්නවනේ මං කවුද කියන්න? මොනවද තවත් බලාගෙන ඉන්නේ? ඉන්නවනේ තවත් ගෑනු තමුන්ට යනවා. ගිහින් ඒවවල් ලාගිනවා. තමුන්ගේ මූණ බලන්නත් අපිරියයි. මොනවද අමනේ කියවන්නේ? කට වහගෙන දෙන්නම යනවා ගේ ඇතුළට. යන්න නේද කිව්වේ? රංගි වාගේ සැකේ මොරන්නකම නිසා දත් මිල කරන්න බැරි අපිට ආදර කරපු කෙනෙක් දාලා ගියා. ඒ කියන්නයි මං ආවේ. අපිට ආදර කරපු කෙනෙක්. මට තවත් නැති වෙන්න දෙයක් ඉතුරු වෙලා නැහැ සුමේද. මට ඔයගේ බොරු වංචාවල් බොරු කතා අහලා එපා වෙලා. අනේ පින් සිද්ධ වෙයි. මට මගේ පාඩු වෙන්න දීලා යනවද යන්න මෙතනින්? හරි 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 මම යන්න යන්න. අපිට ආදර කරපය කවදාත් ආයි අපි ළඟට එන්න බැරි වෙනු පුතේ ඔයාලා ආච්චි අම්මා අද අපිව දාලා ගියා ආච්චි අම්ම ගොඩාක් ආදරෙන් හිටියේ ආසාවෙන් හිටියේ එයා කුසින් වදාපු තු එයා බලන්න එනවට පුනුපොර බලන්න එනවට නමුත් ඔයාලගේ අම්මගේ සැකේ නිසා ආච්චි අම්මට ඔයාලා බලන්න බැරි වුණා පුතේ බලන්න බැරුණා. ඒ ගමන තවත් බොරුවක් කියන්න පටන් ගත්තා සුමේද? කාව රැවට්ටුවත් ඔයාට මාවර වටන්න බෑ සුමේද? බොරු නෙවෙයි කියන්නේ. අවසාන මොහොතේදී ඔයාට කතා කරන්න ඕනේ කියලා කිව්වා. ඔයා වැඩ කියලා ෆෝන් එකටවත් ආන්සර් කරේ නෑ. అలాగే ఆచ్చమ్మ బొమ్మ హితే అమారిన తమ ఇంటి హుస్మటిగ్గి అంతి మోతిది హుస్మటిగ్గి అమ్మ గొడాకల్ హాస్పిటల్ కే ఎందక్ కుడి హితే మమ్మై బలాగత్తే మమ్మై బెహెట్ కరన్ దున్ని వాయక సక కర మెన కెన కుడి బెహెట్ తరన్ దున్నా కియలా మొనవద ఓయా మే కియవన్నే మట మంగే దిమాపు వే నేతి అడువ పూర్వ గత్తే వాగే అమ్మగే ఓయా ఓయా వదాపు అమ్మ ඔයා පිළිගත්තේ නැතුණාට මම මගේ මම්මා කෙනෙක් හිටියට සැලකුවා මගේ මම්මා වුණා ඒ දෙයනේ අද මොනවද ඔයා මේ කියවන්නේ ගන්න අකමැති දේවල් සිද්ධ වුණේ හැමදාම මාගේ සැකේ පොරණ්ඩුකම නිසායි. මේ සැකේට අපිට ආදරය කරපු අම්මගේ ආදරය කවදාවත් ලැබෙන්නේ නැහැ. මම ඔයාලට හැමදාම කියලා තියෙනවා. සැකේ කියන්නේ පිළිකාවටත් එහා ගිය පිළිලයක් කියලා. ඒක තේරුම් ගන්න ඕන. තිස් තුන් කෝටි